සුබ මධ්‍යනක් දේශ විදේශ උණුසුම් පුවත් රසක් අද තපසතු එක්වන් 19 දිවා පුවත් විකාශය සමගින් මම අශින්ක දුනුතිලක මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත මෙරටදී අත්අඩංගුවටගත් විශාලතම හෙරොයින් තොගය හෙරොයින් මෙහෙයුමට දායක වූ ආරක්ෂක අංශවලට ජනපතිගේ ප්‍රශංසාව රට දිනවීමේ අගමැතිගේ අපේක්ෂාව අපි හැමෙම විවුර්ත වෙලා ඉන්න ඕනේ ඕනෑම කණ්ඩායමක් එක්ක වැඩ කටයුතු කරන්න අපි පිළිගත් අපි හරි කියන ප්‍රතිපත්තිය අන්න එතෙන්ට එනවා නම් අපිට වැඩ කටයුතු මොකද මටත් ඕනේ මේ රට ගොඩ ගන්න ITN Band the Band Reality අවසන් මහා තරගය අද වෙනසියුලා විපක්ෂ නායක ජාත්‍යන්තර සහාය ඉල්ලයි. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්ය බලකාය එක්ව කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 294 ග්‍රෑම් 490ක ප්‍රමාණයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙරට ඉතිහාසයේ අත්අඩංගුවටගත් විශාලතම හෙරොයින් ප්‍රමාණය මෙයයි. එහි වටිනාකම රුපියල් මිලියන 2945කට අධික බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරනවා. වෙළඳ සංකීර්ණයක රථගාලේ නවතා තිබූ වෑන් රථ දෙකක ගමන් මළු තුල අසුරා තිබියදී මෙම හෙරොයින් තොගය සොයා ගැනුණා. මේ හෙරොයින් තොගය ඊයේ සවස සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. පොලිස් මද්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පොලිස් මද්ද්‍රව්‍ය කාර්යාංශයත් පොලිස් විශේෂ කාර්ය බලකායත් ඒකාබද්ධව සිදු කරන ලද මේ සුවිශේෂී වැටලීම ඊයේ සවස සිදු කිරීමට ඒ නිලධාරීන්ට හැකියාව ලැබුණා. ඊයේ සවස කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළඳ සංකීර්ණයක වාහන ගාල් කරන ස්ථානයේ තමයි මේ වැටලීම සිදු කළේ. මේ ස්ථානයට ඊයේ සවස රැගෙන විත් තිබුණා වෑන් රථ දෙකකින් මේ හෙරොයින් තොගය. ඒ වෑන් රථ දෙකේ එක වෑන් රථයක ගමන් මළු 5 බැගින් ගමන් මළු 10ක මේ හෙරොයින් තොගය රැගෙන පැමිණ තිබුණා. ජාවාරම සඳහා මේ හෙරොයින් තොගය රැගෙන පැමිණි වෑන් රථ දෙකත් පොලිස් භාරයට ගැනීමට හැකියාව ලැබුණා. ඒ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් අංක 27 ගම්මැද්ද පාර සරික්කමුල්ල කෙසෙල්වත්ත පානදුර ලිපිනේ පදිංචි වයස අවුරුදු 43ක් වූ මොහමඩ් බසීර් මොහමඩ් අජ්මීර් නැමැති පුද්ගලයෙක්. ඒ වගේම දෙවෙනි සැකකරු අංක 43 යෝනක පාර කෙසෙල්වත්ත පානදුර ලිපිනේ පදිංචි වයස අවුරුදු 32ක් වූ මොහමඩ් රිලා අහමඩ් රුස්නි නැමැති පුද්ගලයෙක්. මේ සැකකරුවන් රඳවා තබාගෙන ඉදිරි විමර්ශන සිදු වෙනවා. මේ අතර විශාලතම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට දායක වූ පොලිස් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට සහ විශේෂ කාර්ය බලකායට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෞරවය සහ ප්‍රශංසාව පළ කරනවා. මෙම ක්‍රියාන්විතය රටේ අනාගත පරපුර වෙනුවෙන් ඉටු කළ උදාර මෙහෙවරක් බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. තවදුරටත් සිදු කරන මෙම මෙහෙවර වෙනුවෙන් තම පූර්ණ සහය සහ ආශිර්වාදය ලබා දෙන බවද ජනාධිපතිතුමා අවධාරණය කරනවා. ක්‍රිකට් ක්‍රීඩාව තුළින් දේශපාලනය ඉවත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. කණ්ඩායම් හැඟීමෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රහණ අත්කරගත්තාසේම සියලු දෙනා එක්ව රට දිනවීමට ක්‍රියා කළ යුතු බවයි මහියංගනේදී පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මහියංගනේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 780ක්. කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ මැදිහත් වීමෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දේශපාලනයේ ක්‍රිකට් වලින් ඉවත් කරන්න ඕනේ. ඒක ඒ කාලේ තිබුණේ නැහැ. ඉන්දියාවේ දැන් බලන දේශපාලන හැම පක්ෂම අය ඉන්නවා ප්‍රශ්නයක් නැතුව. අපි කුඩා කාලේ එක වර්ෂයක සභාපති ක්‍රිකට් මණ්ඩලයේ එන්.එම්. පේරමැතිතුමා සම සමාජ පක්ෂ නායකයා. ඊළඟ සැරේ රොබර්ට් සෙන්නායක මැතිතුමා, ඩඩ්ලි සෙන්නායක මැතිතුමාගේ සහෝදරයා. ඊට පස්සේ අපේ ගාමිණී දිසානායක හිටියා. මේ සියල්ලම දේශපාලනයෙන්, ඒක ඇතුළේ දේශපාලනයෙන්, පක්ෂ දේශපාලනයෙන් ක්‍රිකට් ක්‍රීඩා අපි ඇති කරපු එක නැති වුණ එක විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය අපිට විශාල කනගාටුවක්. කෙසේ හෝ රටත් දියුණු කරන්නත් මෙහෙම එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ඒකයි මම බොහෝ දුරට යෝජනා කරලා තිබුණේ. අපි 2015 ඉඳන් උත්සාහ කළේ. දැන් ඒ ප්‍රයත්නය අසාර්ථක වෙලා තියෙනවා. ඒත් මගේ බලාපොරොත්තු වෙන්නේ මම දන්නේ හැටියට අපි හැමෙම විවුර්ත වෙලා ඉන්න ඕනේ. ඕනෑම කණ්ඩායමක් එක්ක වැඩ කටයුතු කරන්න අපි පිළිගත් අපි හරි කියන ප්‍රතිපත්තිය අනුව. අන්න එතෙන්ට එනවා නම් අපිට වැඩ කටයුතු කරන්න. මොකද මටත් ඕනේ මේ රට ගොඩ ගන්න. පොඩි මිනිසාට අවස්ථාව ලබා දීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. එය ප්‍රායෝගිකවද ඔප්පු කර ඇති බවයි කෑගල්ලේදී පැවති උත්සවයකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. කොයි පක්ෂයේද පුංචි පවුලක කෙනෙකුට මේ රටේ නායකයා වෙන්න ඉඩ දීලා තියෙන්නේ? රණසිංහ ප්‍රේමදාස මැතිණුන්ට මේ රටේ නායකයා වෙන්න ඒ ඉඩපාඩු හැදෙන්නේ එක්සත් ජාතික පක්ෂය නිසා. 2015 අපේ පොදු අපේක්ෂකයා හැටියට අපි ඉදිරිපත් කරපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවුරුදු ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියා. ඒකේ මහා ලේකම්වරයා හැටියට හිටියා. එතුමා ඒකේ තව අවුරුදු 10ක් හිටියා. කිසිම දවසක ඒ පක්ෂෙන් එතුමාව ජනාධිපති අපේක්ෂකයා කරන්න ඉඩ තියන්නේ නැහැ. එතුමාව එක්සත් ජාතික පක්ෂෙන් අපි අපේ පොදු අපේක්ෂකයා කරනවා. මේ පක්ෂය තමයි ඕනෑම කෙනෙකුට විවෘතව ඕනෑම පුංචි මිනිහෙකුට ඉඩ දෙන පක්ෂය. මේක තමයි UNP. කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ආසනයේ නියෝජනය කළ හිටපු රාජ්‍ය අමාත්‍ය යූඑල් ෆාරුක් මහතාට උපහාර පිදීමේ උත්සවයක් රුවන්වැල්ලේදී පැවැත්වුණා. එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ප්‍රදේශයට ඒ මහතා සිදු කළ සේවාව මෙහිදී ඇගීමට ලක් කළා. මෙම අවස්ථාවට එක් වූ කතානායක කරු ජයසූරිය මහතාද අදහස් පළ කළා. 1947 වෙනි නිදාසකව අපි අද මෙරහට ඉන්නුනේ ඉතාමත් ධනවත් ශක්තිමත් රටක් වාසේ. අපේ රටේ තුර ජාති වේජය ඇති වුණා, ආගම් වේජය ඇති වුණා, දේශපාලන වේජය ඇති වුණා. මෙන්න මෙවුවා කියනකම් රටක් ඉස්සරහට යන්න බෑ. මේ ගැන මම පාර්ලිමේන්තුවේ ඉන්න අපේ දේශපාලන නායකයන්ටම ගෞරවණීය ආයතනයක් කරා. දැවෙන ප්‍රශ්න තියෙනවා. මේ දැවෙන ප්‍රශ්න අපි ඊළඟ පරපුරට දෙන්නේ නැතුව අපි මේ පාලන කාලය තුල මේ පටු දේශපාලන වේජවලින් ඈත් වෙලා මේ රට හදන්නේ කොහොමද කියන එක කතා කරමු. එක්සත් ජාතික පක්ෂයේ පුළුල් සන්ධානයක් තුළින් ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කරන බවයි අමාත්‍ය මනෝ ගණේෂන් මහතා මෙහිදී කියා සිටියේ. එක්සත් ජාතික පෙරමුණ ඇඩියට ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ඇඩියට පුළුල් සන්ධානයක් අදලා අපි අනිවාර්යයෙන් දිරනවා. එතකොට සෙල්ලන්නේ මේ සෙල්ලන්නේ මම එක්සත් ජාතික පක්ෂයක් දෙවයි. නමුත් එජාව සමග වටේ ඉන්න එජාව කාරණේ වඩා එජාවට ආදරය කරන පක්ෂනායකයෙක් මම. රට කඩන, රට විනාශ කරන, ජාතිවාද අවුස්සන අය වැඩ කරනකොටම අපේ ඉතන ඉඳගෙන රට හදනවා අපි. රණවිරුවන් හිතාමතා අපරාධයක් කර ඇතනම් ඊට දඬුවම් කිරීම පිළිබඳ ගැටලුවක් නොමැති බව උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පවසනවා. අනුරාධපුර, සේතුපුර, ගජබා රජිමේන්තු මූලස්ථානයේ ස්ථාපිත කරන ලද පිහිනුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ආණ්ඩුකාරවරයා මේ බව කියා සිටියා. ඇත්තටම යුද්ධයක් කියන්නේ පිස්තෝලේ තියාගෙන වෙඩි තියලා යනකම් බලන් ඉන්න එක නෙවෙයි. ඒකෙදී සමහර විට තමන්ගේ ආරක්ෂාවටත් යුද්ධය ජයග්‍රහණය කරන්නටත් එවැනි දේවල් සිදු වෙන්නට පුළුවන්. නමුත් ඒක අර්ථකථනය කරනවා නම් මේ සිදුවෙච්ච සිදුවීම් සියල්ලම හිතාමතා කරපු දූෂණ හෝ මොනවා හරි කියලා ඉවරලා අධිකරණයට ගෙනියන්න හදනවා නම් ඒක මහා අසාධාරණයක්. හිතාමතා කවුරු හරි යම් දෙයක් කළා නම් ඒකට දඬුවම් දෙන එක අපිට පිළිගන්න පුළුවන්. නමුත් සමස්තයක් විදියට රණවිරුවන්ට ඒ විදියට චෝදනා කිරීම පිළිබඳව අපි කොහෙත්ම එකඟ වෙන්නේ නැහැ. මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ආරක්ෂක අංශ සහ ජනාධිපතිවරයා ගෙන යන වැඩසටහන පිළිබඳ ආණ්ඩුකාරවරයා මෙහිදී අදහස් පළ කළා. වර්තමානයේ වෙනකොට අතිගරු ජනාධිපතිතුමා පොලිසිය බාර අරගෙන මාස 3යි. මේ මාස 3 ඇතුළත සිදුවෙච්ච නම් වශයෙන් කියන්න ඕනේ නැහැ. මේ වගේ මහා ලොකු මොලකාරින්වත් දැන් අල්ලලා ඉවරයිනේ. එතකොට තව ඇත්තේ සුළු ප්‍රමාණයක් යන්න. හැබැයි ඒක තනියම කරන්න බෑ. ඒකට අපෙත් සහයෝගය දෙන්න ඕන. අපි පොලිසිය හමුදාව විතරක් නෙමෙයි සමස්ත ප්‍රජාවත් මේකට සහයෝගය දෙන. ඒත් අපි බලාපොරොත්තු වෙන්නේ කෙසේ හෝ මේක අපේ දරුවන් බේර ගැනීම තමයි ප්‍රථම කාර්ය වෙන්නේ. මෙම පිහිනුම් තටාකයේ සඳහා තරුණ ලාංකීය ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ කාන්තා සංසදය මගින් රුපියල් ලක්ෂ 420ක මුදලක් වැය කර තිබෙනවා. ජල චිකිත්සක පහසුකම් සහිත මෙම පිහිනුම් තටාකය මගින් ආබාධිත රණවිරුවන්ගේ පිහිනුම් ක්‍රීඩා දියුණු කිරීම මෙහි අරමුණයි. ප්‍රදේශයේ පාසල් දරුවන් සඳහා පිහිනුම් ක්‍රීඩා සිදු කිරීමටද මේ තුලින් අවස්ථාව හිමි වෙනවා. යුද හමුදාපති ලුතුනල් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ගජපා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන්ද ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ කාන්තා සංසදයේ සභාපතිනි ශේහානි බියසේන මහත්මිය ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී අදහස් දැක් වූ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ගජපා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම ප්‍රදේශයේ පාසල්වල ඉගෙනුම ලබන දුවා දරුවන්ට මෙම දක්ෂතා වැඩිදුර කර ගැනීමට මෙම පිහිනුම් තටාකය උපයෝග කර ගන්නා මෙන් මා ඉතා සතුටින් ඉල්ලා සිටිමි. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් 201 ගොඩනැගිලි විවෘත කිරීම ලබන මාස පළමු වනදා සිදු කරන බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. ජාතික පාසල් සඳහා ගුරුවරුන් 3500ක් බඳවා ගැනීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි කුරුණෑගල පැවති උත්සවයකදී අමාත්‍යවරයා කියා සිටියේ. කුරුණෑගල සියඹලා ගස්කොටුව මදීනා ජාතික පාසලේ නව තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විද්‍යාලයේ ඉදිකළ නව තුන්මහල් පන්ති කාමර ගොඩනැගිල්ලද මෙහිදී සිසු අයිතියට පැවරුණා. මේ සඳහා වැය කළ මුදල රුපියල් කෝටි 5 ඉක්මවනවා. අපේ අධ්‍යාපනයේ මේ අවුරුදු 3මාර ඇතුළත දැනෙන වැඩ කොටසක් කරා. පාසල් ගොඩනැගිලි 200ක් විවෘත කරනවා මේ මාර්තු මාසේ පළවෙනිදා උදේ 10ට මුළු රටේම ගොඩනැගිලි ඉස්කෝල 200ක විවෘත කරනවා. ඒකේ ජාතික උත්සවයේ තියෙන කුලියාපිටිය. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ගිය සැරේ අපි මේ රටේ 145ක් වන රජයේ පෞද්ගලික පාසල් ළමයිට දුන්නේ 75000යි. දරුවන්ගේ දෙමාපියන්ගෙන් එක්කෙනෙක් ස්වභාවික මරණයක් වුණත් 200ක් ගියවලු. රජයේ රෝහලක නතරනොත් රුපියල් 10000යි ගියේ ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ ඉඳලා 3000ක් ගෙනවා දවසකට. මේ අවුරුද්දේ එන අවුරුද්දේදී ලංකා පුරාම මේ වසර 13ක අනිවාර්ය අධ්‍යාපනය ක්‍රියාත්මකයි. කිසිම ළමෙක් සාමාන්‍ය පෙළෙන් අසමත් වෙන්නේ නැහැ. සමත් උනත් අසමත් උනත් වෘත්තීය විෂයන් 26ක් තෝරගෙන උසස් පෙළ දක්වා යනවා. ඒ උසස් පෙළ අවසන් වුණාම NVQ 4 ලබා දෙනවා විතරක් නෙමෙයි මම විභාග කොන්සර්ස්තුමාට ගියා A level pass කියලා විභාග දෙපාර්තමේන්තුවෙනුත් සහතිකයන් නිකුත් කරන්න කියලා. ක්‍රීඩා පුහුණුකරුවෝ 3450 ගන්න එක කැබිනට් පත්‍රිකා ඔක්කොම සම්මත වෙලා ඉවරයි. කෙලින්ම පත්වීම් 3450 දෙනවා. පොතපත විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් නෙමෙයි ක්‍රීඩාව කලාව සියලුම දේවල් මේ ජීවිතවල තියෙන්න ඕනේ. Band the Band Grand Finale සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගන පරිශ්‍රයේදී අද පැවැත්වෙනවා. රාත්‍රී 7 සිට සජීවීව මෙරට පාසල් දරුවන්ගේ දක්ෂතා ඔබට දැක බලාගත හැකියි. කොළඹ නාලන්දා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලය සමග එක්වයි බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටිය මෙරටට හඳුන්වා දුන්නේ. ලෝකයේ ප්‍රථම බ්‍රාස් බෑන්ඩ් රියැලිටිය ලෙසද මෙය ඉතිහාසයට එක්ව අවසන්. කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවක් රියැලිටියට එක්ව සිටි අතර පාසල් පහක ග්‍රෑන්ඩ් ෆිනාලේ සඳහා තේරීපත් වුණා. ගම්පහ සිරිකුරුස මහා විද්‍යාලය, කොළඹ දේවී බාලිකා විද්‍යාලය, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල යන විද්‍යාලවල දරුවන් අවසන් මහා තරගයට මනා සූදානමකින් පසු වෙනවා. එළඹෙන මාර්තු මාසය වන විට සංවර්ධන ව්‍යාපෘති 1000ක් එක් දිනකදී ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. ගාල්ල මිලිද්දුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ඉදිකෙරුණු සුරක්ෂා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මෙම සුරක්ෂා මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් 60ක්. මේ රජය පහුගිය අවුරුදු 3ක කාල සීමාව ඇතුළත විශාල ප්‍රශ්න මැද්දේ මහා දැවැන්ත වැඩ කොටසක් කළා තිබෙනවා. දැන් මාර්තු මාසයේ නිසා මම බැලුවා ලංකාව වටේම අපේ අමාත්‍යාංශයේ පමණක් අගමැතිතුමා දිනයක් නියම කරනවා 1000ක් ව්‍යාපෘති එක දවසේ ජනතා අයිතියට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. රටේ සිදුවන සංවර්ධන පුවත් කීපයක තොරතුරු සංවර්ධන පුවත් තුලින්. කුරුණෑගල රත්කරව්ව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඉදිකළ නව නිවාස ජනතා අයිතියට පත් කිරීම රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකර දීමේ වැඩසටහන යටතේ මෙම නිවාස ඉදිකෙරුණේ. එක් නිවසක් සඳහා රුපියල් 120ක මුදලක් වැය කර තිබෙනවා. මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තයින්ද තනක් තිබ්බේ නැහැ. අපි තාවකාලිකව පැල්පතක් විදිහට බෝඩ් ගහගෙන බිත්ති සවි කරගෙන හිටියා. ඒ නිවස බලලා අපට ගයක් හදලා දුන්නා. අනේක වාරයක් රජයටත් ස්තුතිවන්ත වෙමි. අපි ස්තුතිවන්ත වෙනවා අපේ අමතුමාට රජයටත් නැතිබරි අය සොයලා අධ්‍යක්ෂය කරන්නා වූ මේ සත්ක්‍රියාවන්ට වර්ධාංගම ස්තුතිය රජයට සහ අපේ අමතුමාට ප්‍රදාන කරනවා. නාත්තණ්ඩිය බෝතලේගම ප්‍රදේශයේ හිමිකම් ඔප්පු රහිත ඉඩම් හිමියන් සඳහා ඉඩම් හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය එක්ව ආරම්භ කර ඇති ඉඩම් හිමියන් 10 ලක්ෂයකට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩසටහන යටතේ මෙම කටයුතු සිදු කෙරුණේ. මම හිතුවේ මෙච්චර කාලයක් ඉද්දී ඔප්පු හම්බුවේ කියලා ඔප්පු ලැබුණ එකට සතුටුවන්ත කරන සේරම ඔක්කොමන්ටම කරපු දේ ගොඩක් වටින දෙයක් කියලා කියන්න තියෙන ගොඩක් ස්තුතියි. රුපියල් මිලියන 60ක් වැය කරමින් ඉදි වූ බදුල්ල නව ළමා උද්‍යානය මේ වන විට විවෘත කර තිබෙනවා. බදුළු පුරවර මහ මෙහෙවර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙය ඉදි කෙරුණේ. බදුල්ල නගරයට ආසන්න බොහෝ පිරිසක් තම දරු දැරියන් රැගෙන මෙම ළමා උද්‍යානයේ වෙත පැමිණෙන අයුරු දැක ගත හැකියි. රටේ ඕනෑම දෙයක් සිදු කරද්දී ඊට එරෙහි වන පිරිස හේතුවෙන් රට ගොඩනැගීමේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදු ඇති බව අමාත්‍ය රවි කරුණානායක මහතා පෙන්වා දෙනවා. මොනරාගල දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට යෝජිත සූර්ය විදුලිපල උද්‍යානයේ පළමු අධීරයේ කටයුතු නිරීක්ෂණය කිරීමේ චාරිකාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මෙගාවොට් 40ක් ජාතික පද්ධතියට මෙම උද්‍යානය තුළින් එක් කිරීම සැලසුමයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ කිසිවෙකුට අසාධාරණයක් නොවන පරිදි විදුලිබල අමාත්‍යංශයේ කටයුතු පුළුල් කිරීම අපේක්ෂාව බවයි. මොනරාගල මේ වගේ සෝල පාක් තන 100ක් නෙමෙයි මේ පැත්තෙන් 500ක් විතර හොයාගන්න පුළුවන්. හැබැයි කිව්වේ හැටියෙම පරිසර සම්බන්ධයෙන් අය කෑ ගහන්නත් පටන් ගන්නවා. ඒක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. මේ රට හදන්න බැරි එක නෙමෙයි. ඕනෑකමක් තියෙනවද නැද්ද කියන එක. හැම දෙයකටම බාධාවක් තියෙනවා. දැන් අපි බය නැතුව ඉදිරියට ගමන් කරන්න ඕනේ. මේ වගේ පෙරලියකින් මම හිතන්නේ කෝටි 4ක් මාසකට වියදම් කරනවා. ඒක කොච්චර ලොකු ශක්තියක්ද? මේක අනිත් ගමනේකට කෝටි 8ක් විතර. රටට වාසියක් වෙන විදිහකට ලංකා විදුලි බලයට අලාභයක් නොවන විදිහකට පාරිභෝගික මුල් කොටගෙන කටයුතු කිරීම තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් අපේ නව ආණ්ඩුව තුළ තියෙන කටයුත්ත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග තම සංගමය කළ සාකච්ඡාවලදී ඉදිරිපත් කළ ඉල්ලීම් 8කින් 7ක් මේ වන විට ඉටු කර දීමට කටයුතු කර ඇතැයි සමස්ත ලංකා දිවිපිදු හා ආබාධිත රණමිරු එකමුතුව පවසනවා. එහි සභාපති අනුර වැලිගමගේ මහතා අද අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී තවදුරටත් පැවසුවේ ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ජීවිතාන්තය දක්වා වැටුප ගෙවීමට ජනාධිපතිතුමා ලබා දුන් පොරොන්දුවට බෙහෙවින් ස්තුතිය පළ කරන බවයි. අපිට අතිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිදහස් දින දවසේ අපි ඉල්ලන ලද මූලිකම ඉල්ලීම ආබාධිත මියගිය රණවිරුවන් සියලු දෙනාටම ත්‍රිවිධ හමුදාව පොලිසිය විශේෂ බලකාය සහ සිවිල් ආරක්ෂක අය සියලු දෙනාටම දිවි ඇතිතෙක් වැටුප්පා දීමනා ලබා දෙන බවට ඒ සම්බන්ධව සියලු රණවිරුවන් දැනුවත් කිරීමත් අපේ ගෞරවය එතුමාට සහ රජයට පිරිනැමීමත් මේ අවස්ථාවක් කරගන්නවා. පොලිස් මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව මන්නාරම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කේරළ ගංජා කිලෝග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක් සැකකරු සතුව තිබී අත්අඩංගුවට ගැනුණා. වයස අවුරුදු 30ක් වන අදාළ සැකකරු මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. කල්පිටිය බසාර් වීදිය ප්‍රදේශයේදී නීති විරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සහ කල්පිටිය පොලිසිය සමත් වුණා. අත්අඩංගුවටගත් සැකකරු වයස අවුරුදු 23ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අතර කැස්බෑ බිත්තර 60ක් සමග පුද්ගලයෙකු දෙවුන්දර වැල්ල මඩම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණේ නාවික හමුදාව ලබා දුන් තොරතුරකට අනුව ගන්ධර පොලිසිය සිදු කළ සෝදිසි කිරීමකදී සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක් වන පුද්ගලයෙක්. මේ සම්බන්ධයෙන් ගන්ධර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. පොලිස් නිල සුනක කොට්ටාශයේ 70 වන සංවත්සරය වෙනුවෙන් නව නිල සුනකයන් 70 දිනක විසිර යාමේ උත්සවයක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ අතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන් විශේෂාංකයෙන් 1948 වසරේදී ආරම්භ කළ පොලිස් නිලසුනක අංශය 1990 වසරේදී නිලසුනක කොට්ටාසය ලෙස නම් කෙරුණා. විෂ මද්ද්‍රව්‍ය පුපුරන ද්‍රව්‍ය මෙන්ම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලසුනකයන්ගෙන් විශාල මෙහෙයක් ඉටු වී තිබෙනවා. නිලසුනකයන් දෙදෙනෙකුගෙන් ආරම්භ කළ මෙම එකකේ දැනට නිලසුනකයන් 222 දෙනෙකු සිටිනවා. පළුගස්වැව හොරවිල වැවේ කිඹුලන් අල්ලා ඝාතනය කර මස් අලෙවි කිරීමේ ජාවාරමක් හබරන පොලිසියේ මයිලෝ නැමැති නිලසුනකයාගේ සහාය ඇතිව නීතිය රැහැනට හසු කර ගැනීමට හැකි වුණා. මෙහිදී නිවසක අලෙවි කිරීමට සූදානම් කර තිබූ මස් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 100ක් සමග තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කැලණිය පොලිසිය සමත් වුණා. නීති විරෝධී කටයුතු පාලනය සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණා. පොලිස්පතිවරයාගේ උපදෙස් අනුවයි ඊයේ රාත්‍රියේදී පොලිසිය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී දුරකථන 3ක් සහ යතුරුපැදියක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. යතුරුපැදි සොරාගත් සංවිධානාත්මක කණ්ඩායමකට අයත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මීගහවත්ත පොලිසිය සමත් වුණා. උඩුවෙල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට ගිය පුද්ගලයෙකුගේ යතුරුපැදියක් සොරාගෙන ඒ රැගෙන යන අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගැනුණේ. සැකකරුවන් දොම්පේ සහ මීගහවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් මාර්තු 5 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අවධානය කෙලිබීමේ තොරතුරු වෙත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් වාර්තාවක් ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වනවා. टेस्ट वरम दिनागत रटवल अतर लव दूषित रट श्रीलंकाव बव जातंत्र क्रिकेट कौंसिले दूषण वर्धन एकके पसुगेद निवेदने कला ए संबंधेन वार्तावाग पसुगेद जनाधिपति तुमाट सह क्रीडा माते हरिन प्रनांदु महताट लबा दी तिबेनवा පසුගිය වසරේදී මුදලට තරඟ පාවා දීමේ සිදුවීම් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයන්ට සහාය නොදක්වන බවට හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාට චෝදනා එල්ල වුණා. එමෙන්ම ශ්‍රී ලංකා වේගපන්තු පුහුණුකරු නුවන් සොයිසාට සහ ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ ඇතුළු පරිපාලකයින්ට හා නිලධාරීන් රැසකට චෝදනා එල්ල වුණා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හා පරිපාලකයන්ට දින 15ක පොදු සහන කාලයක් ලබා දීමට කටයුතු කළේ ඉන් අනතුරුවයි. එය පසුගිය ජනවාරි මාස 16 වනදා සිට 31 වනදා දක්වා ක්‍රියාත්මක වුණා. එහිදී බුකීකරුවන් මුදලට තරඟ පාවා දීම සම්බන්ධයෙන් සිදු කළ පෙළඹවීම් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් මහතා කියා සිටියා. බුකීකරුවන් සමග ගනුදෙනු කළ මෙරට ක්‍රිකට් පරිපාලකයන් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරුද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ නිකුත් කිරීමට නියමිත වාර්තාව තුලින් අනාවරණය කිරීමට නියමිතයි. මේ අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ ඉසිවතන විද්‍යාලය අතර පැවති සහෝදරයන්ගේ මහා සංග්‍රාමයේ ක්‍රිකට් තරඟාවලියෙන් කඩලු 10ක ජයක් වාර්තා කිරීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. කොළඹ ඉසිවතන විද්‍යාලය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 169ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස තර්ස්ටන් විද්‍යාලීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 276ක් ලබා ගත්තා. දෙවනි ඉනිම ආරම්භ ඉසිපතන විද්‍යාලීය ක්‍රීඩකයන් සියලු දෙනා දැවී ලකුණු 144ක් ලබා ගත්තා. මේ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 41ක ඉලක්කයක් තර්ස්ටන් විද්‍යාලීය කණ්ඩායමට හිමි වුණා. තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රනීෂ් සිල්වා ලකුණු 109ක් රැස් කළා. පන්තු යැවීමේදී රවින්දු රත්නායක කඩලු 3ක් දබා ගත්තා. ඉසිපතන විද්‍යාලයේ තෙවිඳු දික්වැල්ල ලකුණු 40ක් ලබා ගත්තා. ඒ සමගින් 19 මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. සවස් 2ට අපගේ පැන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk